ඒ කශේරුකාව අවුරුදු ගානක් තිස්සේ නවල පාගල පළල දාලා තිබ්බා. ඒ කශේරුකාවේ එක කොඳු ඇටය ගානේ දැන් හිමින් හිමින් නැගිටින්න ආරම්. ඒ කොඳු ඇට ඒ විශාල තාරුණ්‍යේ කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන්, ක්‍රියාත්මක වෙන්න පුළුවන්, තාරුණ්‍ය නියෝජනය කරන්න මෙතනට ආපු හැම ශක්තිමත් නොනැමෙන සල්ලිවලටවත් නවන්න බැරි හැම කොඳු ඇටයකින්ම අවසරයි. මේක අවුරුදු ගානක් අමුතුවෙන් දැන් කතා කරන්න දෙයකුත් නෙමේ. 21 වෙනිදාට තියෙන්නේ අන්දයක් නෙමේ. 21 වෙනිදාට තියෙන්නේ මිනිසුන්ගේ බුද්ධි පරීක්ෂණයක්. මිනිසුන්ගෙන් බලෙන් හොරා කාගෙන අල්ලගත්ත බස් එකක් තඩි මංකොල්ලකාරයෝ ටිකක් අවුරුදු ගානක් පාලනය කළා. ඩ්‍රයිවර්ගේ ඉඳන් ඔක්කොම. දැන් ඒ බස් එක ආපහු මිනිස්සු අතර ගන්න යනවා. එතකොටත් තියෙන පොඩි පොඩි ප්‍රශ්න. අර සමහර ශක්තිමත් කොඳුව ඇට අතර ඉන්නවා නිකන් එහෙටත් නැති මෙහෙටත් නැති කොඳු. කෙලින් කියන්න බෑ. සමහර අයගෙන් ඇහුවාම නිකන් අපි පාරතොටේදී තම්බ වෙනවා. තාරුණ්‍ය විතරක් නෙමෙයි හැමෝම. වැඩිහිටියෝ වැඩි. වැඩිහිටියෝ තමයි අපිට මේ අනාගතය හැමෝම නෙමෙයි. යම් කිසි වැඩිහිටි පිරිසක් තමයි අපිට මේ අනාගතය මේ තත්ත්වයටපත් කළේ. හැබැයි දැන් ඒ පිරිසත් මොලේ පාවිච්චි කළ 21 වෙනිදාට එක්සෑම් එක ලියන ලෑස්ති වෙලා ඉන්නවා. අර බස් එකේ කතාව අහනවා, මේ පුළුවන් වෙයිද? අත්දැකීම් මෙහෙම තියෙයිද? අවුරුදු 40, අපේ කාලෙන් අවුරුදු 40 ගාන, ඔක්කොම 76. මේ බස් එක හොරකම් කළා. බස් එකේ සීට් කුරුටු ගාලා, බස් එක හාලා කාලා තලලා 40 ගාන වුණේ 76 පාරක් හප්පගෙන. වයසට ගිහිලා එලෝ ගන්න බැරුව ඇසුත් පේන්නේ නැති ඩ්‍රයිවර් කෙනෙක්ව දාලා තාම අහනවා අධ්‍යක්ීම් තියෙයිද? මතක තියාගන්න, මේ පාර අපෙන් හොරගම් කරපු බස් එකේ වයසක ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ඉඳන් සියලුම දෙනාව බස් එකෙන් බස්සලා, බස් එක රිපයර් කරලා, ටින්කරින් කරලා, අලුත් එන්ජිමක් අයි කළා, බස් එක ඒසි කළා, කැඩුණු පාරත් හදාගෙන යන්න පුළුවන් නායකයෙක් අපි අතරින් බී වෙනවා. දැන් වතුර එකක් එහෙම බීලා බස් එකෙන් බහින්න ලෑස්ති වෙන්න දැන් සෙල්ලන්නේ නැහැ. දැන් කොල්ලෝ කෙල්ලෝ ශක්තිමත්. දැන් කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙමෙයි ශක්තිමත්, ඒගොල්ලන්ගේ අයියලා කළ ශක්තිමත්, නැන්දල මාමලා ශක්තිමත්, අම්මලා තාත්තලා ශක්තිමත්, ආච්චිල සීයා ශක්තිමත්. මේ පාර එන්නේ පොලිමට. මේ බුද්ධි පරීක්ෂණයේදී තව පිරිසක් ඉන්නවා. මතක් කරන්න ඕන දව එකක්, ලංකාව විතරක් නෙමෙයි පිටරට ශ්‍රී ලාංකිකයොත් එන්නේ මේ පාර පොලිමට. නවත්තන්න බෑ දැන් මේක. දැන් පුළුවන් ඔබට මඩ ගහන්න විතරයි. NPP කේනම් සින්දුවක් කිව්වත් ගති, කමර්ෂල් එකක් කළත් ගති. ඒවැ කොපි කරන්නේ නැහැ, තවයට මඩ ගහන්නේ නැහැ. මම සරල පොඩි කතාවක් කියන්නම්. මේ එක නායකයෙක් වෙන්න හිතාගෙන ඉන්න පුද්ගලයෙක් යනවා තාරුණ්‍යට වැඩ පෙන්නන්න ක්‍රිකට් ගහන්න. ඔවා කරන්න ඕනේ නැහැ, ෆුට්බෝල් ඒවා මේවා ගහන්න ඕනේ නැහැ. තව වැඩ ගොඩක් තියෙනවා. දැන් අනුර කුමාර සහෝදර යනවාද මේ ක්‍රිකට් ගහන්නයි, මේ ෆුට්බෝල් ගහන්නයි, මේවා ගහන්නයි, මේ එක්සයිස් ටිකක් කරාට කවන්නේ අවසට. දැන් ගිහිල්ලා ඉවරලා ඒක වහන්න, ඒ වෙච්ච අවුල වහන්න කමර්ෂල් කට්ටිය ඔක්කොම දුවන් ගිහිල්ලා එක එක ඒවා දානවා. ඒ දාන ගමන් අනුර සහෝදරයටත් දානවා. අර ඒ වගේ කවුද පොරක් ඇවිල්ලා අර බැට් එකක් තියලා එහෙම එකකුත් දානවා. මතක තියාගන්න එදා ඒ නායකයාට දාපු බෝලේ මතකනේ, අර විකට් එක වැදිලා පොල්ල ගැලවිලා යන්නේ. මේ පාර අපි දාන්නේ
විකට්ටකේ ඇදිලා පොල්ල ගැලවිලා රනිල් මහත්තයා ගැඟෙත් ඇදිලා රනිල් මහත්තයා බිමට වැටෙන්න. අපිව රවට්ටපු රැවටිල්ල මන් නිකම් මතක් කරන්න. අර බේස්ලට් චේන් රිවයිපයි තියනවා රිවයිපයි. සල්ලි ආර දේවල් ටිකක් කිව්වේ. උසනම් මොකද්ද සිකුරිටි උසරන්ද නෑ ඔව් උසනම් සිකුරිටි මිටිනම් කම්කරු. එහෙම රස්සාවල් දෙන්නේ නෑ මේකේ දක්ෂයාට දක්ෂ තැන. හැකියාවට නිසි හැකියාව පෙන්වලා හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් විතරයි අනුර කුමාර හදන්නේ. එහෙම කරන්න තියා ඔය වගේ විකාර කතා කියන්නේවත් නෑ. නිකන් ඔළුව මඤ්ඤං වෙච්ච වෙලාවට කේකියා කියන වගේ කියන්නේ නෑ. වගකීම් විර හිත කතා කියන්නේ නෑ. මට අර මං එක කතාවකත් කිව්වා අලියගේ කතාවක් කිව්වේ. ඒ කියන්නේ අලියේ එළෝන මන්තරයක් දන්නවලු. මන්තරේම නොකිය ඉන්නකො අපි හිතපු මන්තරේ මං මේ මන්තරේ ඔය ඇති බලන්නවත් එපා ඈ. මන්තරේම කියනවා අණ්ඩා කාකසම් අබූ කාකසම් කියලා අපි හිතමු. කිව්වහම අලියා යනවලු. ඇයි දෙයි හාමුදුරනේ මේ මන්තරේම කිව්වේ? මට තිබ්බ ප්‍රශ්නයක්. වගකීම් විරහතව ජීවත් වෙන්න පුළුවන් දෙහිම නායකෙක් වෙන්න ඉල්ලන කෙනෙකුට. දැන් අලි ගහන ගම්මාන තියෙන අම්බානකට ලංකාවේ අලි ගහන මිනිස්සු අම්බානට ඉන්නවා. නිකන් හරි ඕක විශ්වාස කරලා කවුරු හරි මිනිස්සේ ගිහිල්ලා අලියට අණ්ඩා කාකසම් අබූ කාකසම් කියලා අලියා ගැහුවානම් අලියා ගැහුවා. දැන් අලියා නෑ. දැන් තියෙන අර පරණ ටෙලිෆෝන් එකේකුයි පාවිච්චි කරන්නේ ඒවා පොඩ්ඩක් ඇන්ටි බාණ්ඩ විදිහට ගෙවල්වල තියෙන. දිරපු ගෑස් සිලින්ඩරේකුයි බේස්ලට් දෙන්නම් කියපු මිනිස්සයා දැන් කියනවා ගෑස් ටිකක් දෙන්නම් කියලා. උතනින්ම වැඩි කතා කරලා වැඩක් නෑ. දැන් ආරුණ්‍ය ශක්තිමත් තාරුණ්‍ය පිටිපස්සේ ඉන්න හැම කෙනෙකුම ශක්තිමත්. දැන් මේක බුද්ධිය පරීක්ෂා කරන පරීක්ෂණයක්. දැන් මේක කෝටියයි කියලා අපි කිව්වේ කෝටියයි නෙමේ කෝටි දෙක දක්වා දියවන්න ඕන. හැම ලාංකිකටම මොලේ පෑදෙන්න ඕන. අපිට උනේ මොකද්ද කියලා සල්ලිවලට යන මෙතන තාරුණ්‍යයක් නෑ. මෙතන කවුරක්වත් කලාකාරයෝ සල්ලිවලට විකිණෙච්ච නැති කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන මිනිස්සු. මෙතන මේ තාරුණ්‍ය සල්ලි වලට ආපු මිනිස්සු නෙමේ බොක්කෙන් ආපු මිනිස්සු. බොක්කෙන් ආපු නායකයෙක් ඉන්නවා. ඒ නායකයා මේක බොක්කෙන් කරනවා. අර බලාගෙන ඉන්න කට්ටියකට තව කතාවක් එක්ක සමහරු කියනවා බලමුකෝ ඔයගොල්ලන්ගේ ලොක්ක කරන්න හැටි. කරයි 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 නෙමේ කරනවා. ඔබත් බලාගෙන ඉන්න මේ කෙලවෙයි කියලා බලාගෙන ඉන්න එපා. මේක ගොඩදායි කියලා බලාගෙන ඉන්න. උඹලගේ නායකයෝ අවුරුදු ගානක් කාපු රට ඇත්ත මිනිහෙක් ඇවිල්ලා ගොඩදානවට සතුරු වෙන්න පුළුවන්. ඒ කුහකකම පාගලා අයින් කරන්න බලන්න ඔබේ කකුලේ හදවත පෑගිලා තියෙනවද කියලා. මේක රටක් කරන එකට සතුරු වෙන්න. මේක පටන් ගන්නෙ සමාවෙන්න සමහර තැන්වල පොඩ්ඩක් ආවේගය වැඩි වෙනවා. මටම අමතක වෙනවා මම හිතගින්න පොඩ්ඩක් හොඳින් කතා කරන්න ඕනේ කියලා. අර අතීතයේ වෙච්ච දේවල් මතක් වෙනකොට චුට්ටක් මල වයින්නවා. ඒව තමයි අපිට කේන්තිත් යනවා. දැන් අසරණයෝ වගේ හිටපු කාලයක් තිබ්බා. මතක තියාගන්න ලංකාවේ අසරණයෝ හිටියේ නෑ අහිංසකයෝ හිටියේ. අහිංසකස් තිබ්බා අහිංසක මිනිස්සු. හරි සුන්දර මිනිස්සු හිටියේ. අපිට කෙලෝලම අපි අසරණයෝ කළා. දැන් ආයි අසරණට කමක් නෑ. දැන් ඉන්නේ අහිංසක සුන්දර මිනිස්සු. ඒ මිනිස්සු එක වගේ එකතු වෙලා තියෙන්නේ මේ රට ගොඩ ගන්න. මේ රට බලාගෙන ඉන්න හැමෝම අවුරුදු පහක් යනකොට මේ රට හැදෙනවා. තව තවත් හැදෙනවා. පහළවක් යනකොට හැදෙනවා. හරියට අරගලය වගේ ශ්‍රී ලංකාව දිහා ආයි බලලා අන්න නායකත්වයක් වෙනස් කරා. අන්න මිනිස්සු ටිකක් එකතු වුණා. අන්න ඒ රට ගොඩ දැම්මා. මොකද ඒ ක්‍රමවේදය කියලා අධ්‍යයනය කරන කාලයක් එනවා මේ රටේ දකුණු ආසියාවෙ ඉන්න අනික් රටවල්. අන්න එදාට ඔබත් මම සතුරු වෙනවා. අද මේ ගත්ත තීරණයට කොන්දපණ තියෙන තීරණයට මතක තියාගන්න. එදාට ඔබ අපි දිහා බලන ටීවී එක ගාවට එන්න, වේදිකාවට එන්න, සිනමා ශාලාවට එන්න. අපි ඔබ වෙනුවෙන් සතුටු ඇස් වලින් එක එකකට අහුවෙන්නේ නැතුව දියුණු වෙච්ච අපේ රටක තියෙන සතුටු ඇස් වලින්
ඔබ අපේ රංගනය බලලා, ඔබ ගායනය බලලා, චිත්‍ර කලාව බලලා, නර්තනය බලලා ඔබ සතුරු වෙන්න. ඒ අපි හම්බ වෙන්නේ අලුත් රටක කොන්ද පණ තියෙන බොක්කේ පුරවැසියෝ විදියට. දැන් කාලේ ඉක්මනට යන්නේ එච්චරයි ප්‍රශ්නේ. 21 වෙන්නේ නැහැ නේ අප්පා ඉක්මනට. 21 වෙලා 22 වුණා නම් අපි හැමෝම කියන්නේ මේ රට අඳුර රට නෙමෙයි, මේ රට අඳුරගේ. අඳුර කියන්නේ අපේ බලවේගය, අපේ ශක්තිය, ප්‍රතිපත්ති මාලාවක්. මේ රට අපේ. ස්තුතියි. Channel.